මෙරට මහාධිකරණ විනිසුරුවන් සංඛ්‍යාව 85ක් දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව විනිසුරුවරුන් සංඛ්‍යාව වැඩි කළ හැකි පරිදි අධිකරණ විධිවිධාන පනත සංශෝධනය කිරීමට හැකිවනු ඇති. පසුගිය මාර්තු මාසයේ වන විට සිවිල් අභ්‍යාචන මහාධිකරණවල නටු 5749ක්, වාණිජ මහාධිකරණවල නටු 5580ක්, අනිකුත් මහාධිකරණවල නටු 16647ක් විභාග වෙමින් පැවතියද ඒ සඳහා සිටින්නේ විනිශ්චකාරවරුන් 75 දෙනෙකු පමණයි. එම නඩු විභාග කඩිනම් කිරීමේ අරමුණින් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබුණා. මේ අතර පිළිකා රෝගය සඳහා ප්‍රතිකාර කිරීමට අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් මිලදී ගැනීම සඳහා ඉදිරිපත් වූ ලන්සුව කැබිනට් අනුමැතිය හිමි වුණා. ඊට ඉදිරිපත් වූ ලන්සුවේ වටිනාකම රුපියල් මිලියන 360.25ක්. ව්‍යසනකාරී කාලකුණික සංසිද්ධීන් හඳුනාගෙන නිවැරදි අනාවැකි ජනතාවට ඉදිරිපත් කිරීමට හැකිවන පරිදි කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුවට ඩොප්ලර් රේඩාර් ජාලයක් ස්ථාපනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය ජපන් යෙන් මිලියන 2503ක් ප්‍රධානයක් වශයෙන් ලබා දෙනු ඇති. යෝජනාව ඉදිරිපත් කර තිබුණේ අක්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතායි.